වැඩසටහනට අපි අවර්ප්ලයිට්හිම නිර්මාතෘවරය වෙච්ච චමින්ද මහතම තමයි මේ වැඩසටහනට අද අපි ආරාධනය කරගෙන මේ වැඩ පටන්ගන්න හැදුවේ. ඉතින් ඇත්තටම මේ රටේ තියෙන ප්‍රශ්න, ඇත්තටම සැබෑවටම තියෙන ප්‍රශ්න තමයි අපි නාලිකාවෙන් කතා කරන්න. අද අපි කතා කරන්න හැදුවේ මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙච්ච මේ ආර්ථිකයට හොඳ විසඳුමක් විදියට මේ ශ්‍රමිකයින්, පුහුණු සහ නොපුහුණු ශ්‍රමිකයින් රටවල්වලට මේ කාර්මික රැකියාව සඳහා ඕන තරම් තියෙනවා රැකියා අවස්ථා. ඒ රැකියා අවස්ථාවලට මේ ඇයි ලංකාවෙන් තාම කිසිම කෙනෙක් මේකට යවන්නේ නැත්තේ? මේ මොකද්ද මේකට තියෙන ඇත්තම ගැටලුව මොකද්ද කියලා තමයි අපි අද මේ ගැන කතා කරන්න හැදුවේ. ඉතින් අපි චමින්ද මහතාගෙන් මේ සම්බන්ධව විස්තරයක් දැනගමු. මොකද එතුමා දැන් දන්නවා මේ සම්බන්ධව. එතුමා කරන වැඩත් එක්ක හරි ඔබතුමා මොකද හිතන්නේ මේ? ඇයි මේ නෑ පොඩි වැරදීමක් වුණා. මේ කිසිම කෙනෙක් නෙමේ රජෙන් යවන කොටස. නමුත් අපිට වෙනා තියෙන්නේ මේ රටේ ජපානයේ රැකියා අවස්ථා තියෙනවා කියලා මාධ්‍ය දාන ලක්ෂ ගණන් අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා. නමුත් ගිය මිනිස්සු නෑනේ ලක්ෂ ගණන්. ලක්ෂ ගණන් ගියානද මේ රටේ? මේ ඉන්න විදිහක් නෑ. මෙහෙම පොලි මේ ජපන් ජොබ්ස් නා වෙලා තියෙන්නේ. රජයේ ඇමතිවරු ඉන්නවා, ඇමතිවරුන්ට හිතවත්තු ඉන්නවා. ඒ අය කරන වැඩේ ඒගොල්ලන්ගේ අර මේ තියෙනවානේ මේ අධ්‍යාපන ආයතන වලින් නීතියක් ගෙනාවා ජපන් එක්සෑම් කරලම තමයි යන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේ මොකක්කාරට යන්න බැරුව මේ හිර වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම දැන් ජපාන් එක්සෑම් එකේ අකුරු ලියන්න කියන්නේ අවශ්‍ය වෙන්නේ ඔෆිස් ජොබ් සඳහා. දැන් ඔබතුමා කියන්නේ මේ ජපාන් එක්සෑම් නැතුව මිනිස්සු රට යවන්න කියලාද? ඔව්. ඒ කියන්නේ එක්සෑම් නෑ අවශ්‍ය නෑනේ. ඒක හැමෝටම නෙමෙයි. ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවා මේ ඔෆිස් ජොබ් කරනවා නම් එක්සෑම් එක තියෙන්න ඕන. නමුත් කංකරු, වෙල්ඩර්ස්ලා ඒ වගේ ජොබ් වල ඉන්න ඇයට මේ ජපාන් එක්සෑම් කියපන් එක්සෑම් එකට කියපු ගමන් එන්නේ නැතුව අයින් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට යන්නත් එපා වෙනවා. ඊළඟට ඒගොල්ලන්ට ඒක ඉගෙන ගන්න කාලයක් නැහැ. ඊළඟට උමනාව මේ තේරුමකුත් නැහැ. ඊට වඩා හොඳට ජපාන් කතා කරන ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක භාවිතා කරලා මේ කිසිම ප්‍රශ්නයක් නැතුව එයාට වැඩ කරන්න පුළුවන්. නමුත් අර වර්තමාන රජයේ තියෙන ක්‍රමයක් තමයි මේ 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 ඉන්නවනේ වය නරි වගේ පුරවල් ඉන්නේ මේ දේශපාලනය කරන මැති අමුතුරු කියන්නේ නරි. ඉතින් මේ නරි බලන්නේ මේ මිනිහෙක්ට මේ ඒ කියන්නේ දුප්පත් මිනිස්සුයෙකුට හම්බ කරන්න නෙමෙයි, ඒ අයගේ සුඛහිරණය සඳහා මේ බොරු ලෙඩ දානවා. අච්චර මේ ඒ කියන්නේ යන මිනිහට යන්න දෙන්නේ නැති වෙන්න මොකක් හරි බාධකයක් ඇති කරනවා. ඇත්තටම දැන් මේ යන්න දෙන්නේ නැති ප්‍රධානම හේතුව තමයි මේ එක්සෑම් එකක් කියලා. ඇත්තටම එක්සෑම් එක අවශ්‍ය නැහැ. මම ඔබට පෙන්නන කතා කරන ටෝකින් ට්‍රාන්ස්ලේටර් ඇප් එක තියෙනවා. ඒක දාගත්තම ඕන තැනක මේ වැඩක් කළාන. ඊට වඩා මේ ඕන තැනකට ගියම මිනිස්සුන්ට ඔක ටික දවසක් ඉන්නකොට භාෂාව හුරු වෙනවා සාමාන්‍ය දැනුම තියෙනකොට. නමුත් ඉතින් අර මේ අර විදිහට දාලා මෙතනින් යන එක නැති. නමුත් භාෂාව නැතුව කොහොමද යාලා ගිහිල්ලා හදිස්සියක් ලෙඩක් දුකක් හදනවා? කොහොමද ගිහිල්ලා ෆාමසියකට ගිහිල්ලා බෙහෙත් ගන්න කොහොමද යාලා? දැන් ওই ජපානු ලංකාවට එනවා. ඒ අය එන්නේ සිංහල භාෂාව එක්සෑම් කරලාද? සිංහල භාෂා ප්‍රවීණ සාහිතිකය අරගෙනද? නමුත් එයා ලංකාව වැඩ කරන්නේ නැද්ද? ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ නැද්ද? එහෙම කරන්නේ ඒගොල්ලන්ට රැප් එක තියෙනවා. ඇප් එක දාපුවම කතා කරන එක ටෝකින් ට්‍රාන්ස්ලේටර් ඇප් එක දාපුවම කතා කරලා වැඩේ කරන්න පුළුවන්. නමුත් මේ ඉන්න මේ අත්‍තරම මේ ජරා දේශපාලනේ තියෙන දෙයක් තමයි ඒ අය ඒ කියන්නේ මිනිස්සුන්ට ජොබ් එකක් දෙන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඇමතිවරුන්ගේ පවුල් වල ඥාතීන්ට ඒ අයට සැප විඳින්න පුළුවන් නම් ඒකට ගාණක් දෙනවා නම් අන්න ඒ කට්ටිය යවනවා. ඉතින් අර මේ අධ්‍යාපන ආයතන ඩිරෙක්ට් කන්ටැක්ට් එක තියෙනවා ඔය ඇමතිවරු එක්ක. ඉතින් එයාලට අරුන් මේ එයාලට එන ඉන්කම් එක අඩු වෙනවා. ඒ නිසා අනිවාර්ය එක්සෑම් කියලා දැම්මා. මේ අතර මේ කංකරු එකට මොන එක්සෑම්ද? ඒගොල්ලන්ට අර බඩු මේ ඕනම දෙයක් ආයුධයක් ඉගෙන ගන්න එකක් ගැන කෑම ටිකක් ඉල්ලන හැටි වොෂ්රූම් එකට යන එක වගේ එදිනදා දේවල්. ඒ කියන්නේ කාලගුණය ඒ වගේ මේ එදිනදා අවශ්‍ය වෙන දේවල් ටික කිසිම ප්‍රශ්නයක් නැතුව ඇප් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක දාලා කතා කරන්න පුළුවන්. ඒක මම ඔබට පෙන්නන්නම් මේ මගේ ෆෝන් එකෙන්ම. මේ ඉතින් ඒ විදිහට කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මේක කරන්න දෙන්නේ නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ. දැන් මේ එක්සෑම් ප්‍රශ්නය දැන් එක්සෑම් නිසානේ ඔබතුමා කියනම දැන් එක්සෑම් නිසා තමයි ශ්‍රමිකයින්ට යන්න බැරි. මොකද එක්සෑම් කරන්න ගියාම එයාලට සමහර දැන් වෙල්ඩර්ස්ලා එයාලට එක්සෑම් කරන්න අමාරුයි ඔබතුමා කියන විදිහට. ඔව්. දැන් ඒ අයට ගිහිල්ලා එහෙ ගිහිල්ලා එයාලට ප්‍රශ්නයක් වුණොත් ඔබතුමා ඒ කියන්නේ ඒ මොකද වෙන්නේ? එයාලට භාෂාවක් නොදැන ගියොත්. දැන් මේ තියෙන්නේ මේ මාගාව මේ ජපන් භාෂා ඇප් එක පේනවත් දන්නෙත් නැහැ. මේ තියෙන්නේ මේකට දැන් අපි කතා කරලා කිව්වොත් එහෙම මේ උදාහරණයක් විදියට. කවද්ද? ඉච්ච.
ඊයේ චිනෝ චිනෝ කාලගුණය තෙන්කි මේ මොකක්ද これは何ですか? අද කවද්ද? ජෝයිත්සු. හරි. දැන් ඔබතුමා පෙන්වුවා දැන් මෙහෙම කරන්න පුළුවන් කියලා මේ ඇප් එකක් කරහම. ඒ කියන්නේ ජපානයේට ශ්‍රමිකයන්ට යන්න එක්සෑම් අවශ්‍ය නැහැ. මේ ඇප් එකකින් කරන්න පුළුවන් කියලා මේ කාර්යය. ඔව්. ඇයි ඉතින් මේක ඉන්න ඉහළ පුටුවේ ඉන්න මිනිස්සු මේක දන්නේ නැද්ද? දැන් ඔබතුමා මේක දන්නවා ඉහළ පිටුවේ ඉන්න මිනිස්සු දන්නේ නැද්ද මේක? දන්නවා. දන්නවා දැනගෙන හිටරක කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ අර අතට එන ගාන මත තමයි ඒක තීරණය වෙන්නේ. ඔව්. ඇමතිවරයා කියන එක නියෙක් නියත කාලේ ඇමති තනතුරක් ගන්න මේ මිනිස්සෙක් ලොකු වියදමක් කරනවා. ඉතින් ඒ සල්ලි හොරකම් කරලා හරි අම්බ කරනවා. එහෙම නැත්නම් කොමිස් ගහනද? මොනකම නේද විශේෂයෙන් රටේ වන වේවෙන් හොඳට ගහන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඒ වගේ වට ඒගොල්ලන්ට තියෙන මේ බාධක ඇති කරනවා. කවුරු හරි මිනිස්සෙක් දැන් අපි සමහරු ඉන්න රිපීටරවල වලින් ස්පොන්සර් කරලා ආයෝජකය එනවා මේ අපේ මිනිසු ගෙනියන්න. නමුත් ගෙනියන්න දෙන්නේ නැහැ මේ අපේ ඇමතිවරු ඒ නීති දාලා තියෙන මේ යනවනම් එක්සෑම් එක කරලා යන්න කියලා. දැන් එකපාරටම කියනවා දැන් රජේ ඇත්තටම කියනවා මෙහෙමයි අච්චර ජොබ් තියෙනවා මෙච්චර ජොබ් තියෙනවා. ඔය එක්සෑම් කරලා තියෙනකොට ඉවර වෙනකොට ජොබ් නැහැ. ඒ කියන්නේ මමත් දැකලා තියෙන ඕන තරම් මේ සමාජ දාල මාධ්‍යවල වුණත් ඔය නිවුස් දාන Facebook වල දාලා තියෙන ඇඩ් එහෙම ජපානයේ මෙච්චර රැකී අවස්ථා තියෙනවා අච්චර තියෙනවා කියලා. නමුත් ඕකට යනවද ඇත්තටම මේ ශ්‍රමිකයින්? යන්නේ කොහෙද? ඔය එක්සෑම් කරලා එනකොට ඒ ජොබ් නැහැ නේ. අපිට කියමු මම කම්පැනි එකක් කරනවා. මට සේවකයෙක් අවශ්‍යයි ලබන මාසේ වෙනකොට. මම කියනවා ලංකාවේ නියෝජිතට අපිට මේ සේවකයෙක් ටිකක් ඕන එවන්න කියලා. ඉතින් එයා කියනවා අපි එක්සෑම් කරවලා රජයේ මෙව කරලා අවුරුද්දෙන් විතර එවන්නම් කියලා. අවුරුද්දක් ඉහිරට ආයෝජකේ බලයිදී තමන් කම්පැනි වහලා තියලාලා මේ ලංකාවේ සේවකයෙක් නිකන්. එහෙම කරන්නේ නැහැ නේ. ඉතින් මොලේ හොඳ නැත්නම් විතරයි අපේ රටේ මේ දේශපාලනගේ මොලේ හොඳ නැති වුණාට. ඒ රටේ ව්‍යාපාරිකයෝ එහෙම බලයිනේ. එතකොට මේ රටේ නැත්නම් ගන්න මැලේසියාවෙන් හරි. එහෙම නැත්නම් වෙන ලංකපාත වෙන රටකින් පහසුවෙන් ගන්න. අපි මේ හදලා ඉවරනකොට මේ ජොබ් ටික ෆිල් වෙලා. ඊළඟට අර ඇප්ලයි කරපු මිනිස්සු ඊළඟට ඒජන්සි කාරන්ට ගහන්න යනවා. දැන් ඔබතුමා කියන විදිහට මේ දේශපාලඥයෝන්ගේ වැරදි නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඔව්. වෙන මොකවත් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ අදුරදාසේ මේ තීරණ. ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ ජපාන් රජයෙන් නෙවෙයිද මේ එක්සෑම් එක බලන්නේ? ජපාන් රජයටත් වඩා ඕක ගේන්නේ අපේ රජයෙන්නේ. ඔව්. අපේ ඇයට නියුමනව තියෙන්නේ මෙහෙම යවන්න දෙපා කියලා. දැන් පෞගේ කරේ ගියානේ අපි දන්නවනේ. දැන් ජපාන් කේස් එක ආවෙත් ගිය අවුරුද්දේ ඉඳන් ඉස්සෙල්ලා ඉඳන් ඔය මේ කොරියන් කතාව තමයි රජයෙන් තිබුණේ. අර අපේ සමහර අපේ පුද්ගලික ව්‍යාපාරික කීප දෙනෙක් තමන්ට මේ ස්පොන්සර් කරන පුද්ගලික වාගේ ජපාන් රැකියා ටිකක් ලංකාවට ගෙන. මේකට විදිහට ඇමතිවරු ගියමක් ගැහුවා මේ අපිත් දාමු එක්සෑම් කරලා මෙහෙන් යවමු කියලා. නැත්නම් ජපාන් ගැන මීට අවුරුදු දෙක තුනකට කතා කරේ නැහැ නිකන් කොරියන් විතරනේ. ඔව්. කොරියන් වල නම් මමත් දන්න කාලේ ඉඳන් එක්සෑම් තිබුණා. ඔව්. ඒ ජපාන් කතන්දරයක් තිබුණේ නැහැ මේ ජපාන් කතන්දරය ගිය අවුරුද්දේ අපි දන්නවා ඒක මේ ඒක වෙනම ගේම් එකක් ආවා. ඉතින් ඒ වගේ දැන් කොරියන් වලට වෙච්ච දෙයමද ජපාන් වලටත් එන්න හදන්නේ ඔබතුමා කියන විදිහට. ඔව් දැන් ඒකත් කරලා ඉතින් ඒ මොන හරි කරලා තමයි ලැබෙන මේ ජපාන් වලින් ඒ ලැබෙන ජොබ් ටික ඒ වෙලාවට කරගන්න යවන්න දෙන්නේ නැහැ. එතකොට තමයි අර ගැටලුව ඇති වෙන්නේ. නමුත් මාධ්‍ය සාකච්ඡා පවත්වලා කියන ජපානයේ අච්චර වේකන්සි තියෙනවා මෙච්චර තියෙනවා. ඕගොල්ලෝ කෝස් කරන්නේ. ඉතින් මේ සුර තරුණ ගණන් තමන් කියවා හම්බ කරලා තේ කී හරි දීලා කෝස් එක කරනවා. කෝස් එක කරලා ඉවරට ජොබ් එක නැහැ. ඊළඟට ආය අවුරුදු ගානක් බලන්න. ඕම සීන් එකක් තමයි යන්නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඇත්ත තත්ත්වය අපි කිව්වට අපිට කරන්න අපිට බෑනේ. අපි මේ නීතිය හදන්නේ. අර මේ අතර ඉන්න පොල් පොල් බූරුවගේ ඔය බූරුවට කෑ ගහලා ඉන්නවා අර්මේන්තුවේ ලංකාවේ බොරු කියලා. නැත්නම් කෑ ගහලා හම්බ කරන්න පුළුවන් එකම ජොබ් එක මොකද්ද? දේශපාලන. දේශපාලනය කරලා නැත්නම් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කෑ ගහනකොට විතරක් කන්න බොන්න. අර ලොකුවට ඇඟ හැදෙන්නේ. ඔව්. ඒ පිනර පිනට කනවා ඇඟ හැදෙනවා කතා කියවනවා. එච්චරයිනේ. වෙන මොකුත් නැහැනේ ඒ ජොබ් එක. ඒක රැකියාව. නැත්නම් මේ ජනතාව වෙනුවෙන් ආපු මිනිස්සුනේ. මේනි කවුරුවත් රටේ ජනතාව ගැන හිතපු මිනිස්සු මම හිතන්නේ නැහැ. ඔතන මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. එහෙම එකක් නැහැ. තව මොනවාරි ඔබට අහන්න තියෙනවා නම් අහන්න. මොකද මේ එහෙමනම් මේ ඇතරම දැන් මට විශේෂයෙන් මොනුනේ මේ ජපාන් ඇප් එකේ මේ ජපානයේ යන තරුණයෙකුට රැකියාවක් කරගෙන ඒ වැඩ ටික කරගන්න ඇති. ඇත්තටම ලොකුවට එක්සෑම් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක තමයි ඇත්තටම මේ ජනතාව උනන්දු දැනුවත් කරන්න ඕනේ. මොකද අපි රටේ ඇමතිවරුන්ට රාජ්‍ය නායකයන්ට කිව්වට මම දන්නේ බීරියලින්ට විනමය වයින වගේ වැඩක් තමයි. ඒගොල්ලන්ට ඉතින් අත ඒ කියන මේ කවුරු හරි විදිහේ උගතෙක් කියලා එකෙක් ආවොත් ඌ කියන දේ තමයි කරන්නේ. නමුත් ප්‍රායෝගික
තැනකට කියල බැලුවම ඇත්ත තත්වේ තේරුම් ගන්නන් ජපන් එක්ෂෑම් කරලා ඔක්කම කරලා වෙල්ඩ කියෙනෙකු හරි දැන්ජ අපි සමහට කම්පැනිවල කියන අපට මේේ සේවගියෝටියක් ඕන අපි කැමති ඔගන රටෙන් ගන්න එතකොට අපේ ඇයට සමාරයට මේ කංගරුවනේ ඒ වෙලාට සප්ලයි කරන්න ඕන හිති ඒ කරන්න ලැබෙන්නේ මේකුල්ල දාලති එක්ෂෑම් මේ කරලා අර පෝස් කරලා එනකොට අවුදු දෙකාමාරක් විතරහි ලතුට ඒ යොප්ටිකන ඇත්ත තත්වේ ඒකයි හරි දැන් මෙතුමා කියන විදිට ජපන්වලට එක්ෂෑම් එක අවශ්‍ය නෑ ඇත්තටම මටත් ඒක පැහැදිලි දැන් මේකේ අපි බලමු රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නටත් හොඳ විසඳුමක් තමයි මේ පුහුණු සහ නොපුහුණු ශ්‍රමිකයින් විශේෂයෙන්ම මේ වැඩි උගත්කමක් නැති කෙනෙක් ඒ හිල්ලයි පවුලක් ගොඩ යන අඩුවානේ ජපානයකට ගියාම රටකට ගියාම මොන විදිහට හරි ලක්ෂ හතරක් පහකේ පවුලට ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන මුදලින් ඒගොල්ලන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ කාලකන්නි දේශපාලු ඒක කරන්න දෙන්නේ නැහැ. තියෙන මේ ජරා ගතිය හින්දා වෙන මොකුත් නෙමෙයි. දැන් මේ රටේ තියෙන ආර්ථික අර්බුදයටත් ලොකු දෙයක් ඕකෙන් බලපාන්න පුළුවන් ඇත්තටම. ඔව් ඒ කියන්නේ මෙහෙමනේ කියන විදිහට දැන් මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ රැකියාවකට මිනිස්සෙක් යොමු කිරීමනේ. ඔව්. නැතු මේ එක්සෑම් කරවලා රටේ මේ ඒ කියන්නේ දැන් හුඟක් වෙලාට ඇමතිවරු හිතන්නේ දැන් රටේ යන කෙනා තමයි රජයේ මේ රට ගොඩ දාන්න ඕනේ කියලා. ඒක මේ රට බංකුලොත් කරන්නේ මේ දේශපාලකයෝගේ පවුල්ලයි අර ඉන්න මේ හෙන්චයෝ ටිකයි එකතු වෙලා තමයි. නමුත් ඒක ගොඩ දාන්න ඕනේ රටට පිටරට යන ගිහලා දුක් විඳලා හම්බ කරන මිනිස්සයාගේ වදු මුදලින් කියලා තමයි මේ ගොල්ලන්ගේ තීරණේ තියෙන්නේ. ඔය ඒ ගේම් එකක් තමයි යන්නේ. ඉතින් මේ අහිංසක මිනිහාගේ සල්ලි වලින් රට ගොඩ දාන්නත් ඒ තියෙන සල්ලි ටික කාලා විනාශ කරලා සැප විඳින්නත් තමයි දේශපාලකයෝ මේ රටේ ඉන්නේ. හරි අපි මේ පිළිබඳ තව සවිස්තරාත්මක වැඩසටහන් කිහිපයක් ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ එක්සෑම් ප්‍රශ්නය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මෙහි ලංකාවේ ඉන්න පුහුණු සහ නොපුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ සහ වෙනත් රටවල රැකියා අවස්ථාවලට යෑමේදී මේ භාෂාව ප්‍රශ්නේ ලොකුවටම බලපාලා තියෙනවා. ඉතින් අපි මේ ගැන තව වැඩසටහන් කිහිපයක් කිරීමට බලාපොරොත්තු වෙන ගමන් අපි සමු ගන්නවාදට. ඉතින් ගොඩක් ස්තුතියි ඔබතුමා මේ වැඩසටහනට සම්බන්ධ වුණේ කියලා.